මේ මැතිවරණය කැඳෙව්වේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාව පරාජය කරන්න අපි තීරණය කළේ ඇයි? ජාතික හෙළවුරුමය ඇයි අයින් වුණේ? මේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රාණ්ඩු. ඇයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා වුණේ? කියන ගැටලුව ප්‍රශ්නේ සමහර විට ඔබ හමුවේ තාමත් ඇති. මිත්‍රවරුනි බොහෝ විට අපිට ගුවන් විදුලියේ රූපවාහිනියේ පත්තරවල දකින දකින තැන්වල අතිවිශාල වශයෙන් ගහලා තියෙන මේ නීති විරෝධී කටවුට් පෝස්ටර්වල අපි දැකගෙන තියෙන්නේ රට බේරගත් නායකයා දේශයේ බේරගත් වීරයා දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න හුස්මක් ගන්න රටට සාමය උදා කළ නායකයා එතුමාව නැවත වතාවක් පළේට පත් කළ යුතුයි කියලා අස්ථාවර ප්‍රතිපත්තියක් නැති දියාරු සන්දානයකට ඡන්දය දිය යුතු නැහැ කියලා තමයි බොහෝ දුරට ඒ පොදු පොදු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපිට ඇහෙන්නේ. අපි පළමුවෙන්ම බලමු ජනාධිපතිතුමා කියනවා එතුමාට 2005 දී ඡන්දය ලබා දුන්නේ මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගන්න. ත්‍රස්තවාදයක සටන් කරනවලු එතුමාට 2005 දී ඡන්දය ලබා දුන්නේ. එතුමා කොහොමද පත්ුනේ කියලා අපි මුලින්ම බැලුවොත් මේ ජනාධිපති අපේක්ෂකත්වයට එතුමාට මුලින්ම අගමැති ධූරයට එන්න පුළුවන්කම ලැබෙන්න නිසයි ඒක උනේ. එදා 2004 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි එකට එකතු වෙලා සන්ධානයක් හදලා තමයි 2004 බලය ගත්තේ. හැබැයි ආසන 113ක් හම්බ වුණේ නැහැ. ඒ නිසා අපේ ජාතික හෙළවුරුමේ සහය ඉල්ලා හිටියා ඒකට ජනාධිපති චන්දිකා කුමාරතුංග මැතිණිය. ඒ අවස්ථාවේදී ඒ සන්ධානයේ අනිකුත් පක්ෂවල ඉල්ලීම උනේ ලක්ෂ්මන් කදිරගාම මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අගමැති කරන හැටියටයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම එතන තිබුණේ නැහැ. එතුමාව ඒ අගමැති ධූරයට පත් කරන්න සිද්ධ උනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ අගමැති ධූරය ප්‍රතික්ෂේප කළ නිසාත් ඒ වගේම අපේ ස්වාමින් වහන්සේලා කදිරගාම මැතිතුමා අගමැති කිරීමට ඔහු ජනපද නමක් නැති පුජ්‍යලයක් නිසා අගමැති කිරීමට අකමැති වෙච්ච නිසා ඒ ඇරෙන්න වෙන කිසිම ශක්තියක් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ අවස්ථාවේ තිබුණේ නැහැ. ඊළඟට එතුමා ජනාධිපති ධූරයට ඉදිරිපත් වෙනකොට එතුමාට සහායට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ඉදිරිපත් වුණේ නැහැ. ඉදිරිපත් වුණේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි මංගල සමරවීර මහත්තයයි විතරයි. එතුමාට ප්‍රතිපත්ති හදලා දීලා අපේ නායක හාමුදුරුව උසාවි ගිහිල්ලා 2005ට ඡන්දය අරගෙන එතුමගේ මේ ඡන්ද ව්‍යාපාරයට කර දීලා ඒක රැගෙන ගියේ දා අපි ජනතා විමුක්ති පෙරමුණේ අනුරදිසානායක මහත්තයලා නන්දන ගුණතිලක මහත්තයලා ජාතික හෙළවුරුමේ අපි ඔය මෛත්‍රීපාල මහත්තයලා මංගල සමරවීර මහත්තයලා තමයි ඒක කරගෙන ගියේ. අද ඒ කිසිම කෙනෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක නැහැ. එතුමාට අපේක්ෂකත්වයේ ලැබීමෙන් පසුයි එතුමාගේ සහෝදරවරු ඇවිල්ලා ඒ මැතිවරණ ව්‍යාපාරයට මැදිහත් වුණේ. ඒ මැතිවරණ ව්‍යාපාරයේ ගෙනියන්න ඒ අයගෙන් බොහොම සුළු දායකත්වයක් තිබුණේ. මේ රටේ ජනතාව විසින් තමයි ඒ මැතිවරණ ව්‍යාපාරය රැගෙන ගියේ. ඒකත් මේ අද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය වගේ තමයි. මුදලුත් නැහැ, රාජ්‍ය බලයත් නැහැ. බොහෝම අපහසුතාවයන් මැද ඒක කරගෙන ගියේ. ඒ හින්දා රටෙම්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙලෙහි ගුණේ ඉල්ලුවට එතුමාට ඉතාම බරපතල දුෂ්කරම අවස්ථාවේදී අප උපකාර කරපු කිසිවෙක් අද එතුමා ගාව නැතුව ඔහු පරාජය කළ යුතුයි කියලා කියන්නේ ඔහුගේ පුජ්‍යලික ප්‍රශ්නයක් හින්දා නෙවෙයි, ඔහුට තව දුරටත් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ විනාශයට මිසක් කියලා ඒ සියලු දෙනාම අවබෝධ කරගත්ත නිසා. ඒ වගේම එතුමා කියන විදිහට එතුමාට 2005 දී එතුමා කිව්වේ නැත් ත්‍රස්තවාදී පරද්දන්න මාවපත් කරන්න. එතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ තිබුණේ ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කරනවා කියලා. මුතුමාලට මතකයි එතුමා කෙලින්ම කිව්වා මම වන්නි කැලේට ගිහිල්ලා ප්‍රභාකරන් හම්බ වෙන්න කැමතියි කියලා. මූණට මූණ සාකච්ඡා කරන්න කැමතියි කියලා. ඒ කාලේ සටන් විරාම ගිවිසුමක් තිබුණා. ඒ සටන් විරාම ගිවිසුම කඩ කරන්න මම සූදානම් නැහැ කියලා එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ කිව්වා. කොටි සංවිධානයේ සමග සාකච්ඡා මාර්ගයෙන්
साम कामी विसंधुमा अपेक्षा करना के लतामाए इतुमा क्यों इतुमा ऐदा अपे सामी नहान सिला तेक दालदा मालिके टेक हिरला असंकला की उसमा राटे एक ही भावे रखिना विधायक जनाधिपति में संशोधने करना मैतिवर्ण क्रमे संशोधने करना अपी तेक दालदा मालिका वे दवाल की उसमा कत संकरला हवस इटे बैसिल राजपक्ष महत्या पाविच्च करला कोटि संविधाने එවකට කොළඹ හිටපු නියෝජිතය වෙන එමිල් කාන්තන් එක්ක සාකච්ඡාවක් ගෙනිච්චා. ඒක අපි පස්සේ දැනගත්තේ. එතුමගේ ලේකම්වරයා වෙච්ච ලලිත් විරුතුංග මහත්තයා වන්නියට යවුවයි කියලත් ඒ දවස්වල කතාව පැතිරලා ගියා. අපිව විශ්වාස කළේ නැහැ. හැබැයි එතුමා බලයට පත් වුණාම මොකද කළේ? ජනාධිපති ධුරයට පත් වුණාම මොකද කළේ? ජනාධිපති ධුරයට පත් වුණාම අපිට පළවෙනි සැකේ ඇති උනේ ප්‍රභාකරන්ගේ මහාවීර දින प्रकाशे विलावे हु करपु प्रकाशे हुकिवे मुकद महिंद राजपक्ष प्रायोगिक नायके कियला किवा प्रभाकर अन्न ए अवस्थावे अपट यम सकेयक एतुना एत अपि अविश्वास कले ने ईट पछि मुकद उने एतुमा अद अपट गहनो रणिल एक एक कहुवेला इन्नवद कियला एतुमा तमय मुलिम रणिल विक्रमसिंह महत्तया एक एक कहु केलिम्म गे उसुमक अत्संकल रणिल विक्रमसिंह महत्तया ते एक अत्संकले मैत्रीपाल सिरिसेन महत्तयाई मलिक समरविक्रम महत्तयाई मलिक मैत्री कियला ए गिउसुमेन एतुमा उत्साह कले कोटि पराद्दन्नद नै प्रभाकरन एक्क साकच्छा करन्न ए अनुव निमल सिरिपाल सिल्वा एमतुमागे मौलिकत्वयेन बैसिल राजपक्ष महत्तयागे मौलिकत्वयेन पिरिसक् गिया जिनीवा वलट तमिल चेल्लम हम्बुवेन तमिल चेल्लमट संपूर्ण अपे रटे हमुदा नायकेग्गे राज्य नायकेग्गे तत्त्वय ए जिनीवा वलदी लबा दुन्न लबा दीले साकच्छा इस्सरहट गेनियन्न उत्साह कला अपिट तेरुना अपिट यम किसी मुलावक करला वेन मगक यन्नई मे नायकया उत्साह करन्न कियला अपिट तेरुना अपि बलन हिटिया दैन मोकद वेन्ने कियला अपि विरोधे पलकला ए जिनीवा वल एकंग करक ऐक्टिवेट्च सम्मुतियट अपि विरोधे पलकला एक तमयि हेलवुरुमेत्त एक्क ऐतिवेच्च पलवेनि प्रश्न 2006 दी ඊට පස්සේ 2006 අප්‍රේල් 25 වෙනිදා ශ්‍රී ලංකාවේ එවකට යුද හමුදාපති වෙලා හිට සරත් පොන්සේක මැතිතුමාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඒ අවස්ථාවේ එතුමා ජීවතුන් අතරද නැද්ද කියන ප්‍රශ්නේ පවා අපට තදින් තිබුණා. ඒ අවස්ථාවේ අපි අරලිගහ මන්දිරයට ගිහිල්ලා ජනාධිපතිතුමාට කිව්වා රටේ හමුදා නායකයාට පහර දීලා තියෙනකොට තවත් ප්‍රභාකරන් එක්ක මොකද්ද කරන්න සාකච්ඡාව මොකද්ද රකින්න සටන් විරාමය මේකෙන් අයින් වෙලා අපි ප්‍රභාකරන්ට දැන් යුද්ධ ප්‍රකාශ කරන්න ඕනේ කියලා. අද ඔය ප්‍රභාකරන් පෙරදුවාය කියලා මහා ආඩම්බරෙන් කියන නායකයා එදා ඒකට කැමති වුණේ නැහැ. ජාත්‍යන්තර ප්‍රජාවට මට ඉදිරියට යන්න තියෙනවා මට සටන් විරාමයේ කඩ කරන්න බෑ මට ප්‍රභාකරන් එක්ක යුද්ධ කරන්න බෑ කියලා එතුමා කිව්වා. ඒක තමයි එතුමා ප්‍රකාශය. බොහොම අමාරුවෙන් වන්නියට ගුවන් ප්‍රහාර ටිකක්වත් එල්ල කරමු ලැජ්ජාව යන්න කියලා එකඟ කරගත්තා. එහෙම තමයි වුනේ. ඒතකොට අපිට තේරුණා මේ කියන දේ කරන කරන දේ කියන නායකයෙක් නෙවෙයි මෙතුමා. එකක් පිටින් කරන ගමන් පිටින් කතා කරන ගමන් ಜಾති ආගම ගැන බොහොම ආඩම්බරෙන් කතා කරන ගමන් යටින් මොකද්ද වැඩපිළිවෙලක් ගැනවිත් අපිට වැටහුණා. ඒක හොඳටම පේනුණා මාවිල්ලාරු සොරවුව වහපු වෙලාව. ජූලි මාසේ 21 වෙනිදා මාවිල්ලාරු සොරවුව වහලා සේරුවිල අපේ සිංහල ජනතාව වතුර නැති තත්ත්වයකට පත් කළා. හැබැයි ඒකේ අරමුණ තිබුණේ සිංහලින්ට වතුර නැති කරන එක නෙවෙයි. ඒකේ අරමුණ තිබුණේ කෙලින්ම ත්‍රිකුණාමල වරාය අල්ලගන්න මේ සිංහල ජනතාව පළවා හැරලා. එතකොට තොප්පිගල ඉඳන් කෙලින්ම මුතුර් ඒ ප්‍රදේශය හරහා ත්‍රිකුණාමලයට ගමන් කරන්න පුළුවන්. මේ සිංහලෝ ටිකයි මුස්ලිම්ෝ ටිකයි පළවා හැරියට පස්සේ. ලක්ෂ ගාණක් අනාත වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ කරන්න සූදානම් වුණේ නැහැ. ඒ වෙලාවේ තමයි අපේ අතුරලී රත්නහාමුදුරු අක්මීමන දයරත්නහාමුදුරු නිශාන්ත වර්ණසිංහ මහත්තයා වතුර ඉල්ලලා මාවිල්ලාරුවට ගියේ. ඒ ගියාම අපිට හොඳක් කිව්වේ නැහැ. යුද්ධය අවුලවන්න හදනවා, රට අමාරුවේ දාන්න හදනවා කියන චෝදනාව තමයි අපිට එල්ල වුණේ. අපි තාමත් යුද්ධ කරන්න සූදානම් නැහැ, සටන් කරන්න සූදානමක් නැහැ, රට යුද්ධයට ඇදලා දාන්න එපා කියලා තමයි කිව්වේ. දැන් බොරු කතා පතුරු වෙනවා. ආරක්ෂක අංශවල විශාල පිරිසක් මිය ගියාය කියලා ඒ සිද්ධිය නිසා. මෙට්ටෝරුනේ එහෙමයි හැසිරුනේ. හැබැයි අපිත් දැනන් හිටියා අනිවාර්යෙන්ම
ප්‍රභාකරන් ත්‍රිකුණාමලය අල්ලගත්තට පස්සේ යාපනයට සෙබළු ගෙනියන්න බෑ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම යාපනයත් කොටු කළා රට යටත් වෙන බව. ඒ නිසා තමයි අපේ හාමුදුරුවරු ඒ පිරිස අපි එන්නේ නෑ යලි යුද්ධ කළේ නැත්තම් කියලා ඒ ස්ථාන ඉඳගෙන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී හිටියේ. එතකොට තමයි යුද්ධ කරන්න සිද්ධ වුනේ. ඊට පස්සේ ජාතිය වාසනාවට රණවිරුව ජීවිත පූජා කළා වටෙන් වටේ ජයග්‍රහණ ලබාගෙන ආවා. අන්න එතකොට එකම නායකයා බවට එතුමා පත් වුණා. අපට ඒක කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මුල අමතක නොකළ යුතුයි. මොකද මේ වෙනුවෙන් අති විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා තියෙනවා. අති විශාල පිරිසක් ජීවිත දුක් කන්දරා වලට මුහුණ දීලා තියෙනවා. දුක් ගැහැට වලට මුහුණ දීලා තියෙනවා. ඝාතන තැත් වලට මුහුණ දීලා තියෙනවා. අද මේ අපේ වේදිකාවේ ඉන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 6 වතාවක් ඝාතන තැත්වලට ලක් වුණා. ජෙනරල් සරත් පොන්සේකාට කෙලින්ම මරාගෙන මරණ ප්‍රහාරයක් එල්ල වුණා. ඒ වගේ දහස් ගණන් පිරිසකට මේක සිද්ධ වුණා. මේක වන් මෑන් ෂෝ එකක් නෙවෙයි. මේ යුද්ධය ජාතික අරමුණකින් කරපු සාමූහික ප්‍රයත්නයක්. මේ යුද්ධය වන් මෑන් ෂෝ එකක් නෙවෙයි. ඊළඟට එතුමා අද රට මුදාගත්තයි කියලා බොහෝම ආඩම්බරෙන් කියලා දැන් ජනතාවට ඕන තැනක යන්න පුළුවන් කියලා. හැබැයි එතුමාට බැරි වුණා යාපනයෙන් පළවා හැරපු එක සිංහලෙක් පදිංචි කරන්න එතුමාට බැරි වුණා. ඒ මිනිස්සු යාපනයේ දුම්රිය පොළ ගාව රැඳී හිටියා මාස ගාණ. එකම දේ කළේ මොකද ආරක්ෂක හමුදාව යොදවලා යාපනයෙන් පළයව් කියලා ඒ මිනිස්සුන්ට බලපෑම් කරපු එක විතරයි. එක බිංගඟලක් ලබා දෙන්න දේශයේ මුදාගත් නායකයාට බැරි වුණා සිංහලෙන්ට. මඩකලපුවේ පදිංචි වෙච්ච ගේ මිනිස්සුන්ට කරපු දේ හැමෝම දැක්කා. රෙදි ගලෝල ගැහුවා. ජාතිය බේරගත් නායකයා දකින්න ඇති. කෙවිලිය මඩුවේ සිංහල මිනිසුන්ටත් ඒ වගේ මේ ස්වාමින් වහන්සේලට. මිත්‍රවරුනි එක සිංහල මිනිහෙක්ට මඩ කලපුවේ ඉඩම් අයිතියවත් යාපනයේ ඉඩම් අයිතියවත් කිලිනොච්චිය ඒ වගේම අනික් ප්‍රදේශවල ඉලං අයිතිය ලබා ගන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින් මොකද්ද මුදාගත්ත රට? රට තාම මුදාගෙන නැහැ. රට මුදා ගැනීමේ සරණ තමයි අපි ආරම්භ කළා තියෙන්නේ. මොකද මෙතන යන්නේ උඩින් එකක් යටින් තව එකක් දවල්ට එක කතාවක් රැට තව එක කතාවක්. ඒ නිසා මේ ව්‍යාජය මේ බොරුව මේ වංචනිකත්වය අපි ලබන අට වෙනිදාට පුපුරවා හැරිය යුතුයි මිත්‍රවරුනි. අන්න ඒක තමයි අපේ අවශ්‍යතාව. ඊළඟට එතුමා කියනවා මම තමයි ඒකීය භාවයේ රැක්කේ කියලා. රටේ ඒකීය භාවය. රටේ ඒකීය භාවය මුළු ඉතිහාසය පුරාම පැවතිච්ච දෙයක්. ඒක ව්‍යවස්ථාවට එක්කහු කරන තරම් නිර්භීත වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනි. ඒකට එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ සහයෝගෙත් ලැබුණා. ඒක අපේ ව්‍යවස්ථාවේ තියෙන දෙයක්. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරගෙන කියවන්න. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා අනාගතේ කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට කිසිම විදියකට ජනමත විචාරණයකට තුඩු දෙන්න කිසිම වගන්තියක් අපි සංශෝධනය කරන්න යන්නේ නැහැ කියලා. ඒ වගේම අපිත් එක්ක අපේ නායක හමුදුරුවොත් එක්ක අත්සන් තැබූ එකඟතාවයේ තියෙනවා රටේ ඒකීය භාවයත් බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙන වගන්තිය ඇතුළු කිසිම වගන්තියක් වෙනස් කරන්නේ නැහැ කියලා. මොනවාද ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති ව්‍යවස්ථාවේ තියෙන්නේ? ඒකීය භාවය බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානයේදී ජනතාවගේ පරමාධිපත්‍ය රට ජන රජයක් කියන එක මේව තමයි තියෙන්නේ. එහෙනම් මේක වගන්තියක්වත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අර ජනතාව නොමග යවන්න ඒකීය භාවයේ සටන් පාඨය පෙන්නලා මේ ගෙනියන ජාතික මංකොල්ලේ ඉදිරියට ගෙනියන්න සූදානම් අය තාමත් මේ ඒකීය භාවය කෝ කෝ කියලා අහන. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 14 වෙනි පිටුවේ විතාම පැහැදිලිව ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඒ බව පැහැදිලි කළා තියෙනවා. හැබැයි එතුමට ඒකීය භාවය ගැන මතයක් තිබුණේ නැහැ. එතුමා 1994 ඉඳන් ඇමති කෙනෙක්. අවස්ථා තුනකදී චන්ද්‍රිකා මැතිණිය උත්සාහ කළා ෆෙඩරල් ව්‍යවස්ථාව කඳුනලා දෙන්න. එතකොට එතුමා ඒ අමත් ඒ ඇමති මණ්ඩලේ හිටියා. එක වචනයක් ඒකීය භාවය ගැන කිව්වේ නැහැ. සුනාමි සිදුවීම වෙලා කොටින්ට උතුරයි නැගෙනහිරයි ඒ යා කරලා සුනාමි සහන මණ්ඩලය දෙනකොට ඒක පාර්ලිමේන්තුවට ගෙනාවේ එතුමා. අපේ හාමුදුරුවෝ මාරාන්තික උපවාසයක් කරපු වෙලාවේ දල්දා මාලිගයේ ඉදිරියට ඇවිල්ලා එතුමා මොකද කිව්වේ? මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ නායක හාමුදුරනේ කිව්වා. ප්‍රාදේයයි මේ දුක් වෙන්නේ කියලා. ජනතාව විරෝධය පළ කළා. එතුමාට එතනින් යන්න උනේ. එහෙම හිටි. දැන් දෙමළ ඊළම ගැන වෙනත් දේවල් ගැන කතා පවත්වනවා. මිත්‍රෝරුනි ඒකීය භාවය අපි රකින්න ඒකීය භාවයට
පටහැනි බලවේග ආණ්ඩුවෙත් විපක්ෂෙත් නැතුව නෙවෙයි නමුත් ඒක රකින්න හැකියාව අපට තියෙනවා ඒක අපි ඉදිරියටත් ආරක්ෂා කරනවා අනිවාර්යයෙන්ම ඒ වගේම එතුමා කියනවා කොටි ඉන්නවා කියලා මේ සම්දානේ අපිත් එක්ක කොටි සංවිධානය ඉන්නවා කියලා කොටි ඉන්නේ කියලා 13 වෙනි සංශෝධනයේ පළාත් සභාව ගෙනිනවා කියලා ඉස්සරහට පළමුවෙම කියන්න ඕනේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළා උතුරට පළාත් සභාවක් හදලා උතුරේ දෙමළ සම්දානයට ඒක බාර දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි අපේ බලගත් විරෝධයේ මැද දහස් ගණන් මේ රටේ ස්වාමින් වහන්සේලා එපයි කියද්දී පැහැදිලිව පළාත් සභා ක්‍රමයේ සංශෝධනය කරන්න ඉඩකට තිබියදී ඒක කළේ ඔහුයි වෙන කවුරුවත් නෙවෙයි ඒ විතරක් නෙවෙයි 13ට එහා ගිය 13 ප්ලස් එකක් ගැන ඉන්දියාවට ගිහිල්ලා කතා කළෙත් අපි නෙවෙයි එතුමයි මිත්‍රෝරණී ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පාලනේ ඒ ඒ දීලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ 13 වෙනි සංශෝධනය ගැන කිසිම එකඟතාවයක් නැහැ ඒක අපි වෙනස් කරන්න හෝ එකට බලතල දෙන්න හෝ යන්නේ මොකද දැනට ඒක අපේ ප්‍රමුඛතාවයක් නෙවෙයි මේ මොහොතේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය දිනා ගැනීමේ කටයුත්තට ඒකට අපේ ජාතික බලය සහිත ආණ්ඩුවක් ආපු දවසට අපි ඒ ගැන ක්‍රියා කරමු හැබැයි මේ ආණ්ඩුව එවැනි ජාතික මතයක් තියෙන ආණ්ඩුවක් නෙවෙයි කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා එහෙම කරනවා නම් එයාට පුළුවන් දැන් අදත් හදිසිය පාර්ලිමේන්තුව කැඳවලා අවශ්‍ය නම් ඒ ව්‍යවස්ථා සංශෝධනය කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම පුළුවන් නම් අභියෝග කරනවා 13 වෙනි සංශෝධනයේ එක කොමාවක් හරි වෙනස් කරන්න කියලා පුළුවන් නම් අපේ සහය දාට අපි දෙනවා ඊළඟට රණවිරුව අධිකරණයට ගෙනෙන යුද අධිකරණයට මිට්ටෝරණි ඉතා පැහැදිලිව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා තියෙනවා එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ රණවිරුවන් කිසිම ජාත්‍යන්තර යුද අධිකරණයකට ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඒ වගේම දේශීය අධිකරණයක් හදලා රණවිරුවන්ට යුද අධිකරණ කතාව ගෙනාව පුජ්‍යලයා තමයි අපේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා මොකද කළේ එතුමා මුලින්ම 2009 අපේ හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෝ අපට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනාවක් ගෙනහම මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අපි 3-2 එක දින්නා අපට 29ක් පක්ෂව ලැබුණා ඇමරිකාවට 15යි ලැබුණේ අපි දින්නා ඒ යෝජනාව එතන ඉඳන් 15ට වැටිලා වැටිලා ගිහිල්ලා අපේ රට පෙරදිලා ඇමරිකාවට 3-2 ලැබෙන තත්ත්වය ආවේ ඇයි මොකද රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමය ඒකත් අර ඥාතීන්ට කියලා ඥාතීන්ව පත් කළා ඒකත් ඩීල් එකක් දාලා කරගන්න කියලා දැන් මේ රටේ හැම එකම ඩීල් එකක්නේ මොකද රාජ්‍ය තාන්ත්‍රික සේවය ඒකට අද ලිපියක් ලියා ගන්නත් කොම්පැනි කැඳවුම් කොම්පැනි එකට තල්ලි දෙන තමයි ලිපියක් ලියවගන්නේ ඒ තත්ත්වෙටපත් වෙලා වැදගත් රාජ්‍ය තාන්ත්‍රිකින්ගෙන් කිසිම මෙහෙවරක් ගන්නේ නැහැ එනිසා අද මුළු රාජතාන්ත්‍රික සේවම බිමට ඇද වැටිලා. ඒ නිසා තමයි එදා 2009 ජයග්‍රාහී තත්වක තිබිච්ච දේ අනිත් පැත්තට කරකුනේ. ඒකට මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්පූර්ණ වගකීම් යුතුයි. සම්පූර්ණ. ඊළඟට එතුමා අභ්‍යන්තර ක්‍රියාවලියක් කරනවා කියලා මොකද කළේ? මුලින් කිව්වා කිසිම යුද අපරාධයක් උනේ නැහැ කියලා. ඊට පස්සේ මැක්සල් පරණගම කොමිසම පත් කළා යුද අපරාධ හොයන්න. මුලින් කිව්වා කිසිම අතුරුදහන් වීමක් උනේ නැහැ කියලා. ඊට පස්සේ මැක්සල් පරණගම කොමිසමට බලතල දුන්නා අතුරුදහන් වුවන් හොයන්න. මුලින් කිව්වා කිසිම ජාත්‍යන්තර ශක්තියක් අපිට ඕනේ නැහැ රටේ ශක්තිය අපිට ඇති කියලා. ඊට පස්සේ මොකද කළේ? ජාත්‍යන්තර නියෝජිතව 4 දෙනෙක් පත් කළා උපදෙස් දෙන්න. කවුද මේ? මහින්ද රාජපක්ෂ මහත්තයා. අපි නෙවෙයි. ඊළඟට එතුමා රටේ හමුදාපතිට ඒ සරණ මෙහෙවපු හමුදාපතිට දඬුවම් දුන්නේ නැද්ද? අද මේ අපි ලොකුවට කෑ ගහන විදුලි පුටු කතාව එතුමා දඬුවම් දුන්නේ නැද්ද මේ අනික් රණවිරුව ගැන කතා කරන්නේ මේ සරණට නායකත්වය දීපු සරත් පොන්සේකාට අපේ විරෝධය මත දඬුවම් දුන්නේ නැද්ද ජම්පරේ ඇඳලා වැලිකඩට දැක්කුවේ නැද්ද එතුමා කොහොමද කියන්නේ මම රණවිරුව රකින්නවා කියලා නායකත්වය දීපු ප්‍රධාන පුජ්‍යලයාවම අත්අඩංගුවට කරගෙන හිරේට දැම්මට පස්සේ ඒ නිසා මිත්‍රවරුනි මේ ගෙනියන්නේ තමන්ගේ ගැලවිජ්ජාව මිසක් කිසිම රණවිරුවෙක් වෙනුවෙන් නෙවෙයි මේ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ සජින්වාස් ගුණවර්ධන සහ ඒ විදේශ අමාත්‍යාංශයේ ඉන්න ඩීල් කාර්යෝ ටික ගෙනියන මේ වැඩපිළිවෙල කොහොමද කියන එක අපි දැක්කා අර එංගලන්තයේ වැදගත් දොස්තර මහත් එක්කෙනෙක් ක්‍රිස්නෝනිෂ්ඨ සලකපු හැටි
අඩිගහලා රෑලි වෙනකන් බයිලා කිය කිය ඉඳලා පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූර්යයා සින්දු කිය කිය බයිලා නරට ඉඳලා රෑ ඒ වැදගත් දොස්තර මහත්තයාට පහර දුන්නා ඒ විදිහට තමයි රාජතාන්ත්‍රික සේවය යන්නේ එහෙම රාජතාන්ත්‍රික සේවයකට මේ රටේ මේ ඇමරිකාව ඇතුළු පිරිස් කරන මේ වටලෑමට මුහුණ දෙන්න බෑ ඒ නිසා තමයි මෛත්‍රීපාල සිසේන මැතිතුමාගේ පාලනයක් යටතේ අපි විධිමත් රාජතාන්ත්‍රික සේවයක් ඇති කරනවා විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාවත් ඒ යුද අධිකරණයෙන් වලින් බේරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කරන එක කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ මිත්‍රෝ